අයිබෝවන් හෙල්දියන් ටේස්ටි විත්ලීනා YouTube චැනල එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදමු එළවලු බිත්තර යෝගට් කෙසෙල් දාලා හදා ගන්න පුළුවන් රසවත් රුලන් රොටියක්. විනාඩි 10ක් වගේ පොඩි වේලාවකින් උදෑසන ආහාරයක් විදිහට පිළිල කර ගන්න පුළුවන් මේ රසවත් රොටිය කොහොමද හදාගන්නේ කියලා අද අපි බලමු. මුලින්ම හොඳින් නිතුණු කෙසෙල් ගෙඩියක් අරගෙන ඒක පොඩි කෑලිවලට කපාගෙන ගෑරුප්පකින් පොඩි කර ගන්නවා. අපි මේ අරන් තියෙන්නේ ඇඹුල් කෙසෙල්. මේ ඇඹුල් කෙසෙල් වෙනුවට වෙනත් ඕනෑම හොඳින් නිතුණු කෙසෙල් ගෙඩියක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පොඩි කරගත්ත කෙසෙල් එකට අපි එකතු කරගන්නවා රුලන් අඩු කෝප්ප එකක්. මේ රොටිය හදාගන්න වෙනත් කිසිම පිටි වර්ගයක් අපි එකතු කරගන්නේ නැහැ. ඊළඟට අපි එකතු කරගන්නවා යෝගට් එකක්. ඒකම බිත්තරයකට එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඊළඟට අපි කපාගත්ත එළවලු ටික එකතු කරගනිමු. මුලින්ම දාගන්නවා පොඩියට කපාගත්ත අමු මිරිස්, රතු මිරිස් කරල් දෙක තුනක්. ඒකම පොඩියට කපාගත්ත කැරට් අලයක්. ඊළඟට අපි එකතු කරගන්නේ චූටියට කපාගත්ත බෝංචි කරල් දෙක තුනක්. ඊළඟට පොඩියට කපාගත්ත බීලුණු බෑවක්. ඒකම ලූණු පොල ටිකක්. දැන් මේකට අපි එකතු කරගන්නවා රස පදවට ලුණු. ඒකම ගම්පිරිස් කුඩු. දැන් අපි මේක කලවම් කරගන්න ඕන අවශ්‍ය තරමට වතුර එකතු කරලා. අපි වතුර එකතු කරගන්නකොට මතක තියාගන්න ඕනි මේක අපි හදාගන්නේ ටෝසි බැටර් එකක් වගේ. ඒ නිසා ඒ ප්‍රමාණයට වතුර එකතු කරගත්තාම ඇති. දැන් මේ බැටර් එකේ පදම හරි. ඊළඟට පොඩියට කඩාගත්ත කරපිංචා පොල් ටික එකතු කරගෙන අපි මේ රොටිය හදාගන්නවා. සාමාන්‍ය පෑන් එක තමයි මේ රොටිය හදාගන්නේ අපි. පෑන් එක හොඳින් රත් වුණාම පෑන් එකේ තෙල් ටිකක් තවරගෙන තෝස එකක් විදියට රොටිය දාගන්නවා. ඒ විදිහට අපි හොඳින් තුනී කරගන්න ඕන. මේ රොටිය තුනී වෙන තරමට ඉක්මනින් අපිට පුරුස ගන්න පුළුවන්. රොටිය මතුපිට හොඳින් තැම්බෙන්න මේ වගේ පියනකින් වහලා මද ඉන්දරේ විනාඩි දෙකක් වගේ අපි මේ රොටිය තම්බ ගන්න ඕන. රොටිය මතුපිට හොඳින් තැඹුණාට පස්සේ තෙල් බිඳු කීපයක් උඩින් දාගෙන රොටිය අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඒ පැත්තත් පියනකින් වහලා විනාඩි දෙකක් වගේ වෙලාවක් ලිපේ මද ගින්දරේ තියාගන්නවා. ආයෙමත් මේ විදිහට විනාඩියක් වගේ වෙලාවක් මේ රොටිය දෙපැත්ත දමමින් ගානට පුරුස ගන්නවා. දැන් අපේ රොටි ටික හරිම මෘදු, ඒ වගේම හරිම සුවඳ, ගොඩක් රසවත්, පෝෂණදායී අඩු වේදම් උදෑසන ආහාර වේලා අපි හරිම ලේසියෙන් සකස් කරගත්තා. ඔබටත් පුළුවන් මේ විදිහට මේ රොටිය හදාගෙන රසගුණ අපිටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. මගේ රෙසිපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් නම් යමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.